කතා කරන්න යන දෙදස් හට කිය නවරුද්දේ බයම පලාාතේ අධ්‍යපන් දෙපාතු මෙේතුෙන් දීපු හතශේනයේ ප්‍ර් පතරය සහ පශ් පත්තරය අදාල ඒ ප්‍රශ්නපතය තම අත්ව සාකච්ා කරන්න යන්න මත මේට ගොල මේ මේ ඇතිර කයටටතින ්‍රයික ලි කරහම මේ ප්‍රශ්ට පතර ඩන් ඩද කගන්න පුළුවන් හර හින්දා එක ඩන් ෝඩ් කරගරන්න මේ ඔගොල්ලො ඊට පස්සේ ම මේ පවරෙන් පියවට සාකච්චාරන යන්න. රිහණයගේ මේකෙදී සාමානයෙන් විශසක් දෙෙනනවා විසක් දෙෙන සමහරක්වෙලාවට අසාන අවස්ථාවවිද සහක් කලාට වෙනස්සෙන්න්න පුළුවන් කියද හරිවැරදිදානේවාඉන්න පුළුවන් ඒමත් නැත්තං අපි ගත්තොත් මේ චටි ආකරණකක් වගේ දෙයක් එන්න පුළුව කොම තිරිගාන ප්‍රශ් අනිවාරම විසක් අපි පේපරයක තුළ බලාගැන්න පුළුවන්ගෙනවා එකොට අපි දැන් මේ මේ පේරෙ තේවගේ මතම විසක් යෙන? ට සටි ම දරල ෙල බලම අපි නිවැරදි පිතුට ම කල බලබ කොල දන්නවට උත්තර කියන්න ම පැහදිලි කිරීම කියන වට තියන්දවලත් එක සම්පූර්ණ දාල පැහදිලි කිරම් තික සේරම කරන්න. හරයි අංකඒ මිටර් දෙසියක බෘර්තාකාර දාවන පතයක් වටේ වට වට පහක් දුවන කේඩකයෙකු තරගආරම කිරීම ස්ථානයෙන් අවසාන කර ඒක කියන්නේ දැන් ක්‍රේඩයේ කින්නවා ඒ ්‍රීඩකයා දුවන්න පටන්ගන්න. ක දුවන්න පට ගන්න දුවන්න ටන් ක ම යාගේ දන පත දි දගන ගල් ට කියලා රවු පහ ොම ද න පලම රවමටගේ පහ න්න මීට දෙයක්මයා ග ගේලා පල රවම යා පහම ින්න මට යක් යා ගේ ගේ දවන රවමත් යාගේ පහ අනිवा මීටर සේ වගේ देखක් ෙන න තුන්වෙනි රවමගේ පාම තුනක් ෙන. හතර නමගේ පාම් හතරක් ෙන. පස්ස රවම පාම් පහ ෙන මේ පහහි වැි කන්න මේ අනිවාරයම මේකවට එකක් දෙසීයයි දෙවසරේ හාරසියයි තුන්වෙනර හසියයි අතනසර අටසයයි පස්නසර දාහ යන අනිවාරයම මෙයා මීටර් දාහක් දලතිය ඒ ගැන ගැටලුවන් නෑ ඒක අනිවාර්රම අපි දැනගෙනන්න ඕනේ හරි ඉලඟට අපි දැගෙන න්නවො තත්ද ඇත්තියවා මොකක්ද මේක හනවා ආරමක සරසිර ඔහුගේ විස්ථාපනය හා ගමන් කළ දුල පිරිවලින්. දැන් අපි අපි දෙක් ඉග ගන්න මොකක්ද මේ විස්ථාපනය කල දෙයක් ඉගෙන ගන්න අපි විස්ථානය කියල දෙයක් කියනගන්න මොකදම විස්ථාන කියන කියලක් බලමු විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේක තම මේක තමපති විස්ථානය කියළ කියැන්න හරි විස්ථාපනය කියලා කියන්නේ හරි යම්කිසි කෙනෙක් හරද යම්කිසි කෙනෙක් අවස්ථාවේ ඉඳලා මුල් අවස්ථාවේ ඉදලා අවසාන කරකු අවස්ථාවට තියෙන රුජු දුර ප්‍රමාණය තමයි අප කියැ විස්ථාපනය කියලා උදාහරනයක් දී ද මෙතරදම කෙඩක රහෝම වටමන දල. මේවාගේ රවම ක වට තම මෙමයා දලතිීන් සමයා මෙතනදි පටන්ගත්ත හින්ඩා මෙයා කිසිම විස්ථාපනයක් මෙ හතිදිති සිද්ධ කලලා නහ මෙ ද ස්ානයක් සිද්ධ කලලා නැහ හතුව මොකදද මෙයා මෙතනිම්ම අපිආය අවසාන ක ති නො යා මෙ මේ වගේ තැනකින් විස්ාපනය අවසාන කරන සහරක් කලාට විස්ානයක් සිද්ධේ එකගන විස්ාපනය කියලා කියන්නේ මොකදද මුල් පිහිට මේ සිත සිද්ධ කරගත්ත වෙනසට තමයි අපි කියන්නේ මොකදද විස්ථාපනය කියලා ම් කිසි අවස්ථාවකදී යම්ලක්ෂයකදී මුල් පිහිටීම සිට සිද්කරත් වෙන වීමට සිද්කගත්ත වෙන ීමරතමයි අපි කිය ක්ද විස්ථාපනය කිය එකක හොඳදවට මතකතියක හරියි් අපි අපේ දෙවනි ප්‍රශ්නයට යමු. දෙවනි ප්‍රශ්නති අපෙන් අහන්නේ දෙනි ප්‍රශ්ති අප අහන්නේ අපේගහනවා කණිජලවන සහ එහි කාරය නිවර්දිව දක්වා ඇති පිළිතුර තෝරන්න කියලා. කණජල්ලවන සහ ඒ දක්ව කාරය නිදය පිතුර තෝරණ. ඔගුල අසානවාරදිී ගෙනගන්නවා මිනිස්සුන්ට අවශ්‍ය කර පෝෂපදාර්ත මොවාවද කාබෝ හයිට්‍රේට ලිපිට ප්‍රෝටීන ේදහම්මක් ගිසරල් හළකට ගත්තාම පිටමින් වර්ග කණි ලබව නොයාද දේව උඩාගැන අපිගෙනගන්න මේකදී අපෙන් අහන ප්‍රශ්නය තමයි කාය නිවර දිවදක්වල තියෙන තු අපි දැනගන්න ඕනේ අප පාඩං කරගන්නවන මොනොද කියලාර අපට පාඩංකරගන්න න විවාග ව ද දිලදීම මොවද කැල්සියම් කියනදේ වැදගත්වෙන අපේ දත්හාස්ති ශක්තිමත් කරගැනීමට. ස රුද්රය කැටගැසීම සඳහා දත්තාස් ති ශක්තිමත් කර ගැනීමට සහ රුදුරය කට ැකීම සඳහා අපිට ගොඩක් වැදගත්වයෙන කු. එඒවගේම පොස්පරස් පොස්පරස් සුත් එහෙම තමා අපේේෂිපදධතිය හෙමත් ඇත්ත අපි ක්‍රියා කරනේෂිපද්ධතිය කිය ද ශක්්‍රියය ු ොම ශක්තිමත්ව තියාගන්න අපිට බිහිවින් වැදගත්වෙනවා මෙන්න මේ කියන එක හොකක්ද කියන එක මේ පොස්පරස් කියනන්නේ අපට ගොඩක් වැදගත්වෙනවා අප පේෂී අස්ති ශක්තිමත් කරගෙන විදියට තියාගෙනන්න. ඊලඟ කාරණාව යකඩ අනිවාරයම රුද්ිරය හරහා දේවල් යුදිරය හරහා දේවල් එහට මෙහට පරිවාහනය වෙනකොට එහට මෙහට යන කොට ඒ යන ඒ ය යාම සහ යනොට ඔක්සිජන අනිවාරෙන් යා ප්‍රවාණය කිරීමක් සිද්ධ කර ගන්නු. ඔක්සිජන නිවාරෙන්ය හට මෙහට යවා ගන්න. ඒ සඳහා පිට අනිවාරයෙන් ගොඩක් පවැදගත්වෙන මේ දකට කියනෙ එක ඒසා යකඩත් ගොඩක් වැදගත්වෙන ඊළඟට මේ ස්ාු පදධ තින ැන් අපේ තොරතුරු සන්නම දනය සඳහා. අපිට මොක්කාරි පණනිිඩයක් කාවට පස්සේ ඒ පනිමිඩය මේඒ පනමිඩය ඒ පනිවිඩය කක හිටය ස්නායපද් තිය ද තොරතුරු පනිවිද අනිවාරෙන් අපි හරි විදිහයට යවන්න නෝනද අපි තමක ක අතක්චාය කන්න කිය පාදර රලය කනා කිය ඒවනම අවස්ථාවක ද ඒ විදිහයට අනිවාරම චානය කිරීම සඳහා යවන්න නෝම්. එහෙම යවන කොට, ඒ සද අනි වාර ො කා ක ෝදියම් කියනෙන. අයිඩන් කියලා කියන්නේ අප බද්ධි වර්න සහ අතර යිඩන් කියන නත්තන හ යිඩන් නැතිවන් තු ු ුට ලවන් කන්නනිසා අයිරෝවිටක කිය හෝමෝන නිපදවීම අඩාල ලලා ඉවර වෙල ප්‍රාශී ලිතාවේ අඩුක අඩ පන වෙලා ලො ඇටලු හිපිකට මහන දෙර සම අයිඩ කියනෙ ොඩක් පැදගත් මේ හකල් අපි අප ප්‍රශන ගත්තවත් හෙම ප්‍රශ්නය අපෙන් අහන්නේ මෙනමක මොකක් දහන්නේ කණජලවන සහ ඒවායි කාර්ය නිවරදිව දක්වාන්නේ යකඩ දත්තාහස්ති ශක්තිමත්ත පවත්වා ගැීම ඒක වැරදින සෝඩියම් කියනදේ ස්නාායු ආවේග සම්ප්‍රේෂණය විදිමත් කිරීම ක්‍රමවත් කිරීම සදාහ තමයි මේක වැදගත්තෙන් ස්නායෝ ආේග නිපාති පවත්තා ගැනීම සදහ පිට ගොඩක් පදගත්තෙනවා මෙන්න මේ කියන කාරණාව ඒක මතකතයා ගැන් හරි ඉඩමස අපෙන් අහානවාතුංගනි ප්‍රශ්නය පාචු පැතිකඩක් කියහලෙසිට හරට යාමේද හමෝන ප්‍රදශ වන නිවැරදිව දක්වා ඇත් පතිකඩක් කියලා කියන්නේ පසක් නිර්මාණය වෙනකොට පසක් නිර්මාණය වීමේ දී පසක් සෑදින අවස්ථාවකදී පසක් සෑදිෙනකොටට ඒ පස සෑදිෙන මවපාශානය ඉදල උඩට පිහිටල තිය කාරයට තමයි අපි පාංශු පැතිකඩක් කියලා කියන්න පාංශු පැතිකඩක් කියන අපි ගත්තොත්හ මෙම මේ වගේ අද පාං්ු පැතිකඩක් කියෙ අපි ගත්තොත්හෙම පාංචු පැතිකඩකදී මෙෙන මේ දේවල් අපිට බලාගන්න පුළුවන් මොනවද තින් යන පසටි කියන ොත්තු මතුපිට පසකෙ ඉට ඇතුළතින් තියෙන කටිගෙන උපසගේෙ ඇතුළතිම තියෙන කටඩපිගෙන මව්පානය කල අපි සාමාන්‍ය විය හාරදිකින මවපාශානයේ දීර්ඝකාලයක් තිස්සේ, මවපාශානයේ දීර්ඝකාලයක් තිස්සේ සන්තතික ක්‍රියාවල් වල්ලට ලක්වීමෙන් සන්තතික ක්‍රියාවල් වලට ලක්වීමෙන් එම සන්තතික ක්‍රියාවල් වල ප්‍රතිඵලයක් විදිට උපපසත් උපපස මතුපිටදී ඇතිවන මතුපිට පසත්. ඇතිවීම සිදුවේ කියලා තියන පැහදිලි එන්සාපියක අනිවාර්ය මක තිය ගන්්ඩෝ හොට ඇිම තියන මවපානය කියනෙක ඉඩට පස උපස කියනක සහ මතුපිට පස කියනෙක තමයි ඔය දරදී. ත මේක පිළිවල වෙන්නේ ඔන්න ඔය කියන තුන යි ර අප ප්‍රශක හල ප්‍රශ්ිමකක්දහල තියන මේ පාශාන පිළිවල තිය විද තම අපේ හල ර අප පාන පිවට ොද කිය ල ප ග රන්න ොකන්ද පිළිතුර මත්තු පිට පස උපසහ මව පාන. පයජ නමයි පේටලතින් මිනුම්සරා මිනුම්සරා දෙකක දෙකෙහි අඩංගු පස් හා ජලය එක මිනුම්සරාවට දැමු විට එහි මිලිටරගේ පණහට වට අඩුවමට ප්‍රධාන්තම හේතුවිය හැකේ කුමක්ද හොඳ ප්‍රශ්නයක්ැකේ මිනුම්සරා දෙකක් තියල තියෙනවා දාලිවරුණට පස්සේ එක පස් තිබල ති නවා අනිකගේ ජලය තිබල තින මේදක ලවන් කරට පස්සේ දැන් අනිවාරය ඔගොල දන්නවා මේ ප මිලි විපහ මිට සිපහයි කියන දෙව එකතුර හම මිට පනහක් කියනදේ හැදෙන් නොව ඒම හටු නතු හම එතන මොක්රදයක් තින දැ අප ගහන්න හම වෙන්නනති වෙන්න ේතු මොක්දගේ ලපි හන්. නිම් සරා දෙක පස් අඩංගුය ඒවා මනිම්සරාවට දැමයිට එහි ස පණහ මිලිමිට වඩඩේ මේට ප්‍රාන හේතුව කොමක්දගේ ලපෙන්හනයි මේකද හේතුව තමයි මොකද හේතුව ේතුමොද ල බමු දැන් අප හ න ප්‍ර්නේ තමයි මකක්ද දෙදකට මිට පණහ විපා තින මතට පනාක්කායි ැතකි පසේ අතර තියෙන අවකාශයට ද පස් අතතින අවකාශල කියෙන පාංශු වාතය කියලා මේ පාංශු වාතය සහිත අවකාශයට ජලය පිරීම නිසා හොකද වෙන්නේ මේ ජලමට්ටම පල්ල හැට එනවා පස් අතර තිබෙන අවකාශවල ඉෙන වාතය වෙනුවට ජලය පිරීම නිසා දැ අතනද ප පස විතරක්වය කොට පස තිනවාතයාිට පේන පස් පිල තිබ බවලන ස පස අසරතියන අස්තර්තියන මේ වාත්තයට. හ ජලය පිරීම නිසා ඒ අකාශය පිරන පාංසු ජීවින් කියල කියන කට්ටය ගන්නවා පංසු ජීවි ක කියල නට ග ගල ි විසිපහ කලක ලක අතර්‍රමාණ ො ටක්න පංසු ජීවින් කියල කියනකට්ටයේ ඇතම ඇැද වන්න මේ පසේ වාතය අඩංගුවේ තිබී වත්ීම කියනකතමයි නිවැරදි උත්තරේ. හල් අංක එක උත්තරි. ර. ඉළඟට අපෙන් අහනවා තාපේ සන්නයිනක දව්වයේ පමණක්න්තර්ගත පිළිතුර තෝරන්නකිින් ඇැවයාලා දන්නවා තාපය එක තැනක ඉඳලා තාපේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන කොට තවත් තැනකට ගමන් කරනකොට ඒ ගමන් කිරීමේ ප්‍රතිපාලයක් විදිහට ඒ ගමන් කිරීමේ ප්‍රතිපාලයක් විදිහට එක තැන ප්‍රත්වුණට පස් තවත් තැන ්‍රත්තයෙන හලා දන්නවා. එතකොට ද මෙන මේ විදිහයට තියන කොට එ මේ වගේ ගමන් කරන්න මේ තාපේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ මේ තාපය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. අනිවාරයෙන්ම අනිවාරයෙන්ම මේයක තාපේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ ලෝහ හරහා තාපේ ගමන්කිීම සිද්ධුව වෙනවා. ලෝහක කියන දෙක හරහා තාපය ගමන්කිීම සිද්ධ වෙනවා. ඒවගේම ලෝහ ලෝහර රතාපය ගමන් කිරීම සිද වන දැන් අපිගත්ොත් එෙම සමහර දේවල් අපි ද ලියක් නත් ලිය කලිපි දන් අපි හැඳිීමේ. ට හැද ගත්හ පොල්ගට හෙද ේ දරට ල චමට රත්ත නෑ හරතුර මේ විශේෂයම ලෝහ කියන දහර තමයි තාපේ හොඳින්ම සන්නයන වෙන් ඉල්ලක ගතත් ප්‍රබර දයක් ගත් තලෝහදයක් ගත්තොත්හෙම ඒ රහා විදුල සන්නායනවීමක් සිද්ධවෙන්නේ නැහැ එකට හේතුව මේවාඋනුවනෝ උනවෙලා ඉවරලා පිච්චිලෑනවා එනිසාඒක තාපය සන්නයනවීමක් සිද්ධවෙන්නේ නෑ තුර අපෙන් ගහනවා මොකක් දහන්නේ තාපේ සන්නයන දවේ පමණ අතරගත පිතුරමොක්දග කියලාන ඒ ද ත්තර පේ සන්නය රව මණ ඩු පිමක වගේ තාපය සන්නයන කරන්න ලෝහ ලෝහ මත ලෝහන්තරගත පිස තින තබ ඇල්ලිමීනියම් ප්‍රදී සහ යකඩ කියන එක. පෑදිරිද රට් එනම් පහ පහය උත්තරේ. ඉට අපි අංක හය කියනකට අපි මේක ගේ සතිය පේපර එක අපේ කතාාවවන පාශාන ජීග්‍රණයේ පියවරක් පහත දැක්වේ. අවසාධිත පාශාන විපරීත පාන වෙලා තියන මේක චට්ටක් ර අතකරගම මට දම. Our our hi hey. ි මේ කාම්මේ් ි ස මේක විභාගකද හන්න පුළුවන් හයි දැන් අවසාධිත පාශලී අවසාධත පාා අවසාධිත පාශානයක් ගත්ත හම් අවසායිත පාශානයක් ගත්තහම අවසාධිත පාශානයක අවසායි්‍ය පාශානයක මෙන මේ කියන දේවල් හ අවසායි්‍ය පාශානක මෙන මේ කියන දේවල් සිද්ධුවෙනවා මොකක්ද ආග්නය ඉසලා මැක්්මා තියෙනවා මැගමා මොකද වෙන්නේ සිසිල් රීම සිද්ධේ. සිල්වීම සිද්ධවෙල එකආග්නය පාශාන සාධන. හරිද අග්නය පාශාන ජීරණය වෙලා තාපින අවසාධිත වෙලා කියලා කල්ගිහිල්ලවෙරලලා ඒක අවසාජිත පාශානයක් බවට පත්වෙනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ උෂ්නත්තේ අධික ෂ්ණත්තයට සාධික පීඩනට පත් වෙලා ඉවරලා ඒ විපරීත පාශානයක් පත් වෙන විපරීත පානයක් ඉදතා අධික ෘෂ්ණත්වයට පත්වීමෙන් මොකද වෙන්නේ ඒක මැක්ම බවට පත්ව. මේ මේකටතම අපිගන පාන චක්‍රය කියලා ට මේකෙදී අප අහන ප්‍රශ්නය ඉසල් අහන ප්‍රශ්නය පාාන ජීරණය පේවන පහත්ද දැක්තේ අවසාධිත පාශාන මොනොවෙලාද විපරිත පාශාන වෙන්නේ කියලා මොකද වෙන්නේ සත්තේට සහ පීඩනයට ලක්වීම කියෙනෙක් යි් ඉලට අපින් හත්තනි ප්‍රශ්නය අප අහනවා හත්තනි ප්‍රශ්නය පහත රූපසට අහනට අනුව අතට උනුසුම දරන්නේ තාප සංකමනය කුමක්ද කියලා දැ. තා සංක්‍රමණය වන ආකාර අරගෙන බලපුහන් පස්සේ තාපය සංක්‍රමණය වෙනවා කියලා කියන්නේ එක තැනක තියෙන තාපයක් තවත් තැනකට ගමන් කරන ආකාරයක් සම්බන්ධය යම් කිසි තැනක තියෙන තාපයක් තවත් තැනකට ගමන් කර ආකාය තමයි සම්න්ධය ම ඇතිි කියන තාප සංක්‍රමණය කියලා මේමගේ තාප සංක්‍රමණයක් සිද්ධ වෙන ආකාර තුනක් තියනවා තාපංක්‍රමණයක් සිද්ධ ව නාකාර නක් තියනවා. එකක් තමයි සන්නයනය කියන එක අනි එක සංවහනය කියන එක බිකිරණය කියන එක මේතුුණ නිර්වචයගත් හ මේතුු සම්බධයෙන් කතා කරපුහම අපි සන්න අයනය කියලා කියන්නේ යම්කිසි පෘෂ්ටයක් අපි අරගෙනවරලා යම්කිසි පෘ්යක් අරගෙනය වෙලා ඒක රත් කරනකොට එයා හා සබන්ධවෙච්ච යාබද ඉන්නක් කෙනත් ඉන්නවනම් ඒ ආදාංශුවට ලබාදදිල දා ෂ ත්‍රත්ම සිදධ වෙනවානම් අන්න වෙලාවට සිද්ධවෙයට ක්‍රියාදමින සන්නයනීම ද සං වහනය කියලා කියන්නේ ද්‍රව වෙන්නත් පුළුවන් වායු වෙන්නත් පුළුවන් සමහරක් වෙලාට ද්‍රවයක දංවාල හිටය එක ගහම ගහලා හිට තර ර ල විදුල න ගහලවරල ඒ දිහා ටකක් වෙලා බලාන් හිට පුහම අපට පේනවා ඒදිදගේ හිරට යනවා. ඒ සංගවහන දාාරාවල යන්න මේ සල්ලග සිිද්ද වෙන දකොල සංහන වැැසි ඇති කාරයගත් හම් ඒක සිිද්ද වෙන. විිකිරනය කියල කියන ට හත් පසිීමම වෙනස්ෙක්කුම්. ඇ සාපේ තාපය සංක්‍රමණය වෙනකොට තාපය කියලා කියන්නේ ඇත්තටම කිවොත් මේක තරංගවර්ගයක් මේක ශක්තිය අරගණයන්න පුළුවන්ද තම තාපය කියර කිය. එතකොට ඒ අසල තියෙන හ වත්වාගෙන වස්තුුව රත්වෙන ඕනෑම වස්තුව අසල තියන ඒ හරහට මාධ්‍යයක් ඇතුවවෙන්න පුළල මාධ්‍යයක් නැතුවවෙන්න පුලුව ඒ හරහ තාපය නවන අන්නකට තමයි අපිගෙන විකිරණේගේ. ොද මෙතනදී මෙත ද රප තිය ිපන් ක්ළ අත්‍යයෙන්න්න පුොත ිරප ඇති. ඉටි පදමක්ල අතක් තියාගරන පුදෙක් දක්හම ට පන්දමක්ල අතක් කියයන පුතෙක් දැක්හම හරි මේකෙදී මේ ඉ පන් ක න ර ඉිබන්ඳ හර ළගති විච තා පේතම මට හිල දී ර සන්නයනය වෙන්න බැහ මාධ්‍යයක් ෝනේ සංවාහනය කලා කිය මෙත රත් චවාතම අයගමන් කතර ඒකට වඩා නිවැර දි උත්තර වෙන්ෙන විිකරණය කියන එක මෙතර තියෙන කිර අප අතනම කකෝත් මේක වච්නන්නේ බය වෙන්න පි දාහ දිගන ගන්න මේකර කියන විදු චුබග රංග කායර. ද ඉගෙනක පස්සගෙනකමු ඒ විදිර නිසාම මෙතන සිද්ධ හටම් රණ කියන එක ाइ सिසුන් හතරන ක්णත් හර පස්वाල් ගෂත්ය වැනි සඳ පුෂ්ත්ත මාන්‍ය භාවිතා කළ කාරේ නිවැර රප සධන දක්වා ත්ත කුමක්දගෙලාන දැම් මෙතන පස්සම්පල නේ පස්वाල් पේ ඇත්තටම පස්वाල්පයක දානව වනන් හර පස්ල්ය එක දානවන මේකිෙසිම දැන් අනිවවාරෙන්ම දාන්නඕනේ පස්වලින් යට වෙන විදිර තමයි දාන්නනේ ැද මේ විදිහට තමයි දාන්නො හැබැයි භානය ගැම්පුර පල්ලහැ ගෑවෙන්න බෑ පල්හ ගෑවෙන්න බෑ. අනිවාරයම ඒක මද මැද තියන ස්තරය තුළ හිටෙන විදිර තමයි ගන්නෝ ගෑවින්නඕන්. හිසා මේක නිවැරදි පිළිතුර අංක එක හරික විදිර තමයි අනිවාරම නේ භාජනක තියන්න ඕනේ නික්පාකාර වැර දිම විදර තියන්න බැ ඇලවෙලා තියන්නෑ බැහැ ද තියෙන බෑ හරි රයි එතකොඩේ හලකට අපෙන්ගහනෝ දිගමැනීම සඳහා මලිම සම කිලමට යන ඒකක භාවිතාවේ දිගමැනිීම සහ මිම සම ඒක ාවිතාවේ මේයින් අන්තර් ජාති ඒක ක්ගල පොතේ තියන වාකයක් ම යෝගලන් අරන් නිසා දස අච්චු තතිම දර න කියවන්න ෙර දැන් සමහරක් කලාට ගොගල අනිවවාරෙන් අච්චපතේ අර්ගන කියවන්න ොඩක් ඇදග මේ අ ගොලන් අ අමේ මක ොගොල මතකතියා ගන්න නොනේ ්ටත් මානක ්නතය මයින කොට අපේ එහ උස්්ත මානෙ ගවට ග ල ටම ති ර ම බල එම නත්තන් ස්්ත් පරක්ෂා කරීම වැරද උද ලවත් ප ලත් හම ල ල හ අනිවර ස්ේ මානය මතර මතල මටමට ඇහැ ගෙනල තමයි පරක්ෂා කරයි ඔගොල මෙන මේ වාකේ මතක තියා ගන්න. सं मिललिमीर सेंटमीटर सहा किलोमीटर एक बाविता कर बा ध्यनत्रबा दनना कर वा दिग मैंनी में अंतर जाति के एक के मीटर या इनसा विस्थापने राशिनध म मैंनेम संधा योधगा अंतर जाति एक के वන්නේ मीटरवे मागतिया दिग मैंनि संधायप योधागाने मीटर किना में एकय अीश योधगञनी में सिद्ध करने स मातकतियाने एक आनिवार में होोड़क क करते हैं हिंसाय निर्दय उत्त्ररे මීට කියනෙක් බලය සම්බන්ධ නිවැදි ප්‍රකාශය තෝරන්ම බලයකෙන පොඩ්ඩක් මතක් කරන්න මිතරදී දැම් බලය කියනදේ ඔකොළ දන්නවා ඇදීමක් හෝ තල්ලු කිරීමක් සිද්ධ කරන නම අවස්ථාවකදී ඒ ඇදදිීමක් හෝ තල්ලු කිරීමක් සිද්ධ වෙනවානම් ඇදීමක් හෝ සල්ලු රීමක් සිදධ වෙනවා නම් අන්න එකට අපි කියනවා මේ බලයයක් ෙදීමක් සිද්ධ වෙනවා කියරට බලයක් යෙදීම මගින් යමයම් බස්තුූරල යම් යම් මෙෙනස්කම් සිද්ධරන්න පුළුවන් ැන් උදාහරණයක් කියෙරගත්තුව ලගේ අච්චපුතේම තයර දේවලි මං කියන්න අපි දන්නවා අනිවාරයම සමහර දේවල්තියන නිශ්චලව තිබෙන වස්තුූන් තිබෙන නිශ්චලව තිබෙන වස්තුූන් තිබෙන ඒ නිශ්චලව තිබෙන වස්තූන් චලනය කිරීම සඳහ අපි දලේ වැදගත් න එක චේෙ දැන හෙල්ෙ ැහැ නොත් පහුකාලන බලබදදුට සසය හැලවීම සිදව පුළුව ඒවාගේම දෙවනියක දෙවනියක ශ්චලවය කියැ ලනය වන වස්තුවකට චලනය වෙනවා ඒ දල බ කියල දශාවකට එත් වගේ චලනයවන වස්තුවකට ඉද ප්‍රතිබ දේශවාව බලයා දුන්නොත් ඊට ප්‍රතිවිද දශාවට බලයක් දු ොත්හෙම ඒ බලය නිසාහරද ඒවාසේ බලය නිසා වස්තුවුවමොකද වෙ නිශ්ල වෙන චාලය වන වස්තුුවක් නිශ්ෂල කරන්න පිට පුළුව. ඒ වගේ ්‍රික හන ක හනක ක හමලා ම සිද වන ්‍රික හනකට ෝලන පැත්ත න පත්තට පහර දෙනවා.ඒ පහරදීමක් සිද්ධ උුණහමොකද දෙවෙන්න. මේඒ පහරදිීම සිද්ධ වුණුහම ඒක ශාව වෙනස්ස වෙනවා බලය යදන දිශා බලයක් ඇදල අපට ාර්ලය වන වස්තුක විශා වෙනස් කරන්න පුලු. ඒවගේම ලොකු බලයයක් යොදලිවරල ඔය අපිගත්ොත් එහෙම වාහනක් වගේයක් හැපෙනෙක් එහමත් ලොකු හියෙන් ටඩි මිටියකින් වගේ ඉන්නන්නේ කරගේ ගානද ඒවාගේ දෙයක් ගත්තවොත්තෙහෙම අපි කියන මොකක්ද වෙන්න ඒවෙලා විදි සිද්ධ වෙන මොකද සිද්ධ වෙන මේ බලය නිසා වස්තුව තියන හැඩේ වෙනස්සීමක් සිද්ධට ඔන්ො කියන කාරණාව සම්බන්ධයෙන් අපි අවබෝධයෙන් ඉන්ඩෝඩ තොට මේ පලනි මුත්තරේ අපට දී තියනමකද බලයට විශාලත්වයක් පමණක් ඇත කියලා නැහැ උදට මතක තියාගඩ බලය කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් මේක මනින්නේ නනිියුටර්න් ගලින් ඇදිීමක් හෝ තල්ලු කිරමක් කරනකොට ඔයාගේ නිවාරයමක්දවවෙන්නේ අදින්න්න හිතන වන වස්තු ද ඊට ප්‍රතිවරදධ ශාව බල යන තල්ලු කරනොනගේ පැත්තිත ර පැතර බලතියනවා සෑ ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියලා කිව ම අනිවාරයෙන් මොකද වෙන්නේ ඒකට නිවැරදිව දිශාවක් අනිවාරයම තියනවාම තම ඒ මතක තියාගන්නර්ද ඉ පස කොස්වැනි ප්‍රශ්නය සමයක උත්තරයංක එක ඉට පස්සේ මේ පාංශු කාධනය අංක එකොළහා පාංශු කාදනය කියලා කියන්නේ පස සෝදගනය යනවා කියලා කියන කර. ට පස කියන දේ සෝධගෙන ගයාට පස්සේ පස කියන්දේ සෝදගන ගයාට පසය ො දන්න පස එක තැනක දයම්කිිස් තැන දී වතුර වැට පස්සේ පතුර වැටිනට පස්සේ සෝදගන හිල්ලිවර ලා වෙන ැනකට පිත් නොවෙන මේකතම අපි කියන පස සෝගනයම් සිද් වෙන එතෝට මේ පාංචු කාධනය කියෙන කිය අපි කතා කරයේදී පාංචු කාදනය කියලා කියන එක තැනක තියෙන පසක් තවත් තැනකට මේ ගමන් කර ආකාරය සම්බන්ධය කැන ජලය වෙන්න පුළුවන් හමත්තත්ත සහරක් කෙළවට මේ අපි ගත්තොත් හෙම මේ සුළග වෙන්න පුළුවන් මේ ඕනෑම අවස්ථාවකදී පිට යන ේදයක් තමයි අපි කියන මොක්ද මේ පංශු කාදනයගේ ද පංශු කාදන හ සම්න්ධය ප්‍රකාශ තුනක්ගේේගොල් දීලතින මුහද අලමගින් වෙරල සේදියයම පාංශුකාදනයෝඒ එක තමයි පංශු කාදන ති හලගන ලක ලොකු ප්‍රශ්යක් මයි වෙෙල කාදනය කියන අද වෙරල කාදන කිය කිය ලොක ප්‍රශනයක් මනිසා වගටතුහ සංගදධනකට තුද පංශුකකාාව මිනිසා විසු පාංු කාද සිදන ග ටයුතු රයන. इ ම දවෙන පांचु කාදने එක මතමයි එකත් ගොඩක් ගන दයක් හर इलग ගත්තා हम සතුන්ගේ पा සතුुගේ පාදවල සහංකර वල கூරවල වැන්න දवी පාशाණ වत्වීම सिද्ධ एक यह प्रකාශत्र නිවැති प्रකාश මේ තු නි පांचु කාද ද ගොලलो ල මහරක් කලාौ ප හක් वा सමहाර ස इන්න में পিिटि नන්නේ හද ैपिटि ඉන්න के කිය හිතාගන්නත් බැරෑනක ඉන්න දැ ो හම ගත්තාම සමහරක් වෙලාට එක ගෝන්න දාහක්්‍ය තරන්න එක යකට තවන් දිගිණිට පාගන පාගන හො සහර වෙලට ගල්තලාාව කඩාගය හරම මේ ෆලයින් කකින් කියෙන ෆිල්ම් එකෙන් බැලවන නොකුමක්න හොඳදොට ඒවගේ දේවල්ම මේකේ මේ මේ කියන තුනම අනිවාරයෙන් දායක වෙන මොකක්ද මේ පසේ තියෙන මොකද ඒ පාංශු කාදනය සඳහා දායකවීමක් සිද්ධය හරි අපි අංක දොළහටේ අංක දොළහා වකන්ද ජයිවස්කන්දය හා දවස්කන්දය ජයිවස්කන්දය නොවන ශක්ති ප්‍රබහ පිළිවෙලි නති පිල්ටට ජයිවස්කන්දය කියලා කියන්නේ ජයිවස්කන්දය කියලා කියන්නේ අපි පාවිච්චි කරන ශාකහා සත්වකොටසක් කාධාරයෙන් අපි පාවිච්චි කර සාකහා සත්වකොටසක් කාධාරයෙන් අපි ශක්තිය නිපදවා ගන්නවා නම් ශක සත්වකොස කාාරයෙන් පි ශක්තිය නිපදවා ගන්න නම්න්න ඒ අවස්ථාවවිදි තියෙනෙට අපිකිෙන ජයිවර්ස්කන්දය කියලා අ තිකටි කිය ජයිවස්කන්දය ෙර උදාරනක දිහට මේ ගත්තොත් ගොම පිදුුරු දහයියා ඒය ඔක්කෝම ජයිවස්කන්දය විදිතම අපි හ ඳන්නන්වන් හද ඉනට මේ හන ජයිවස්කන්දය සහ ජයිවස්කන්දය නොවන විදිහට හරද මේක පලනි දෙකම දයිවස්කන්දය කර දෙෙවනි උත්තර ොඩක්තිමු තුන් හර උත්තර ත්තොත් මේ එක දෙ එකකම මොකොද වෙන්නන්නේ පොසිිල ඉන්දනසාඒ කදාල වෙන්නහැ මේක පලවෙනික ජයිවස්කන්ද න්න හැබැ දවෙනනික ජයිවස්කන්දය පලවෙනි අපි කියන ඒකත් මේ පජනය නොවන ශක්තිය ජන ශක්තියයක් හැමදාමති එක මේක නිවවැරදි උත්තර වෙන්න මෙන මේක ගොම සහ බूතාපය කනෙක් රි भूතාපය හර මුත්ර හතරම තක තු මේක නිවැදි උත්තරය වෙන අක දෙ ඊළඟට අපෙන් අහනවා අපෙන් අහනවා සූරය කෝෂයක් භාවිතා කිරීම ඇතිවන වාසිය මේක ඇත්තටම කතා කරන්න දෙන්නහ වාසය මොකද කියලා මෙ මේකත පලවිනිම වාසය තමයි සූය කෝෂයක් භාවිතා කරන්නකොට පලවැනිම ලොකු වාසිය තමයි මේක පලවෙනි අවස්ථවිදි විතරයි මේකෙද මුදල් ෑවීමක් සිද් වෙන්නේ පලවිනිවස්ථාව විතරයි මේකති මුදල් ෑීමක් සිද්ධ වෙන්නේ දෙවැනි අවස්ථාවිද මේක මුදල් ෑවීමක් සිද්ධ වෙෑ. හරි දෙවනි අස්ථාවවි මුදල් බෑවීමක් සිද් වෙන්න හ. පරි ඊළඟට මේ අපිත්ය ම මේදවනස මුදල් බෑවීමක්සිද වෙන්න හැ. ඒසා මේක අතර මුදල් පස බල දදාහ කිතර පාච කරනට අපි දල සු ප්‍රමාණය ඊට පස්ස අපිගත්යම පරිසර දූෂණයකින් තොරවීම කෙනෙ එක හරියට මහරි මොකොද අපි මේ වන්නකොට මේ සූරිය ශක්තිය සූරියකෝෂ භාවිතා කරනකොට පරිසයට කිසිම දෙයක් නිදහස් වවෙන්නේ පරසන සරය ශක්තිය ලබාගතර මේකින් කිසිම දෙයක් නිදහස්සෙන්නේ නෑ නිදහස් වෙන්නේ හ කියක් නිදහස් වෙන්න නෑ මේකින් නිදහස් වීම සිද්වෙෙන වික ලබාගැනීම සිද්ධවෙෙන සූරය ශක්තිය විතරයි ඒ ඇරෙන්න්න දවල් මේකින් ලා ගැීම සිද්ධ වෙන්න නෑ ගට නිිලාධිකවීම පත්තකධන්නේ අවාසයක් වාසයක්න මේක ඒ ගැන වැඩිය තකන්න එපා ඉල වැසිදිනවල කාරයක්ක්ෂමතාවය කියන අපිට අවාසයක් ඇත්ටම හල් ඊට පසෙකත් තොත්හෙම මේ සූරයකෝෂවල ඇති ගබඩා කිරීමට ොහැකිවීමට තරම කාවාසයයක් හේතුවමොකද ගබාරන පුලන් ඉතා සලු චූට චක්තියක්ක විතර ගඩා කරනකළ ඒක තර්මක අවස්දායක කටයඋුක්ත බතුර මේක මේ නිවරදි උත්තරය වෙන්නේ අංක එක ඉලට අංක දාහතර සතුන් තම ශරීරවාර්ණය උපකාරවන අවස්ථාවක් නොවන්නේ හද සතුන් තමා ආර්මය ශරවර්ය උපකාරවන අවස්ථාවක් නොවන්නේ මේ සරේ වර්ණේටනුව නොනැසිී පැවතිීමද සතුන්ගේ වර්ණය කියන ගත්හ මේකට අපි කියන අනුවර්තයක් කියල සමහර සත්තු ඉන්න වේශන්තර්ණය සිද්ධ කරගන්නවා ඒගැනේ ඒ සතා තමන්ගේ ඇගේ පාට ටක්ගල මාරුකල්ලිවරේලා ප්‍රතිවාදී සතෙක්කනෙකොට ඒකට අජාලව දේවල් දකිනවා තවත් සමහරක් වෙලාවට සමහන් සත්තු ඉන්න ඒ සත්තු අපි ගත්තොත්ත ඒ සත්තු මේ මේ පරිසර හැඩම් වර්ණය මාරගනතිය. මේ මේගේ සත්තු තම් පල්සරය තුළ ජීවත්වනකොට ඒවාර්නය ගපාගැනීම සිද්ධගන්නනවා ටඒ වර්ණය ලබාගැනීම සිද්ධ කරන්නේ එකක් තමයි පරසරේ වර්ණයයට අනුව නොනැසි පැවවීමට මේ අනිවාරය සිද්ධවලදයක්මකම පසරකට ම පේන හවෙන්න දෙවනි එක පහසුවෙන් ගොදුර සොයා ගැනීමට හර මේ පහෙන් ගොදුර සයාගනීමට පස්සදයකන දැන්ි ගිලින්ඩ බලාගෙනවා කවරුවරය එක ගිලිඩ බලග ඉන්නකට අපිිය පේන එතකොට අපි ළඟටආවාන් පසෙමකොද වෙන්න ප ලඟටාව පසේ ුව ොයාගන්න අමාරුවෙන. ඊට පස්සෙ එකත්තොත් තුංවෙනික ශරිත වර්ධනය සඳහ ඔඋපකාරනෑ එහම එකක් අදාල වෙන්න ශරිත වර්ණය කියනක ශරිර වර්ධනය සඳහා අදාළ වෙන කියලා කොහෙදිවත් අනකද අපට කියලනෑ. සමක නිවැර්දි උත්තරය වෙන්නේ හංක තුුණ කියනෙ ැන මෙත අවස්ථාවක් නොවන්නේන නොවන්නේ මේ ශරිතවර්ධනයපකා විලෝපී කියෙන් ආරක්ෂාව වීම කියලා කියන්නේ ඒ ගොදුර කරගන්නන කට්ටියේ ය ගොදුර කරගන්නන කට්ටියයගේ. න් එඩ අනිවාරයම මේක ලොකු දායකත්වයක් ලබා දෙෙන මේක උත්තරේ අංක ධාහතය උත්තරයංක තුන කියන එක මිලි බාරරයිෝ ලේසිම දෙයක් මේ ගනත්තේ මනන්නේ න කිලෝගෑමයට ගණනමීටර කියන එක වායු පීදනේ මයිඉන්න පැස්කල් වලින් හරි මේ පැස්කල් වලින් රෝපීටනේ ම නිටන් මීට හෙමත් ඇත්ත නටන් මීටරලින් මන්නන්නේ මිලිබාරලින් මයිනක මදේ තමයි මොකද पीने के හරිම ලසිළතති ගනත්तेය කියලා කියන්නේි වා මේ ගනमीट्रटर किलोग्रा ලली वायू पी धනය කියලා කියන්නේ අපි දनවා මේ පकල් वाली මේ नटर मीटरली माइ मीर नूटर मीटली तो ඒවි डर्नला මේ නිවැर्द उत्තර වෙන්න දුර पीडने කිය එක मिल बारली නැීම ග ්‍රසිද ශන ැ ීම ඩගු සි බීම ප්‍රමාණ පරි ෝග කියන්න දැන්ීම සඳහ වර්ණ පයක් ාවිතා කළ ඇත්ත අධි මාත්‍ර දෞව සීන්ද්‍රව අඩගු පැනබීම බෝතල් වල ලබල සඳහන් කළ ඇති වර්ණය කුමක්ද කියන්න ත් පැීම ඩග සී මටම ලකුණු කරන්න මේ ඇතරන ොක් ද ගද මේක රතු පාටි මයි වතිී හයි ත වත්තිය එක අඩුම කල්ලවෙල්ල හොගොල පානය කරන්න යි අංක දාහත. නිවැරදි පිළිතුර මේද ගණස්ෝභාවෙන් පව පවතින්න ලිපිඩ වන අතර සතුන් තුළ බහුලය මේදය ගණසෝරූපෙන් පවතින ලිපිඩක් වන අතර සතුන් අතර බහුලේ. ඇවතන මෙහෙමයි තෙල් සහ මේේද කියලා දෙකක් තියනවා හරිද තෙල් සහ මේේද කියලා දෙකක් තිය නො දැන් අපි සරල උදාහරණය කියැන දැන් තෙල් සහ මේද කියලා කිව හම මේ දැන් අපි කඩේකට කියීල සහරක් වෙලාවට කියන මේ ෙල් කෑල්ලක් දෙන්නකර මස්සල තෙල් කෑල්ලක් දාන්න කියල සමහරහට් කියර කියන ම කැන විකරුණ මේ මේයාට කියන තෙල් කෑල්ලක් දාන්න කිය තොට ඒත්තන ඒ අපි තෙල් කියලාදී ශි කරන්නේ ඇත්තටම මේ මේ දේ කියන එක ර තරම මේේද කියනකම තෙල් කෑල්ලක් ලග තකට මේක ඇත්තටම තියෙන ගන විදිහයට ඇත්තන තියෙන ගණ විදිහට අතකොට ේද ගනුරප පා ික්න සතුනතර සුද සහරස සතුන් අතර කියල ම අපේ ගේ ෙල් කිය ැති. සතුන්ද සුල යිඇතන ත්තොත් ම උදාහර සරෝදාාන ගන්න බි පඇතුත් බී රතින තෙල්ති මටන ලතින තෙල් කකලගත් තෙල්පටෙක් වෙනම දන ොටු යගත්තො ඒ ගත්තිෙන ්‍රේන් සස මේක මේදී ඇත්තනම් සතුන්නතර සාපේක්ෂව මේ සුලබතාවයක් තියෙන කියන කියනල. හරි පලටෝනියම් යනු විකරණ ශීලීදවයක් නොමක හරි ඉ පලනික හරි දෙවනික ලටෝනීම් යනු විර ශිලිමූ දවයක් නොවේ මං ඔගුලන්ට කියලා තියෙන ේනෝබිල් බලාගාරය ගෙන්. ි බලාගාරද ගබඩා කල තිබ කියල කිය තිෙනීමමනවාද ලටෝනියම් කියන එකක් නේද තම මේක විකර ශීලි මුූර් එක නියෂ්ටික බලාගාරවල නිික්නෂකි ශක්තිය ලබාගැනවීම සහ භාවිතා කරනක දෙයක් තමයි පල ෝනයම් ල කිය මේක ඇත්තටම ගොඩක් වටින දෙයක් මේක මේ විකර ශීලි දෙැ තර උත්තරේ අවැරදි ඉලට අපහ මැටි පසක වැඩි වාත ප්‍රමාණයක් කරඳවා ගනි මැටි පස පක වඩा වැඩි वात प्रमाණය कदवा ගनी और මේ प्रकाशය වැරद මटි්‍රमाණය का වැඩी වාත ප්‍රमाණයක් කදवा ගන්න है වැඩි ජලය ප්‍රमाණයක් තම अදව ගन මट ප सेතියෙන වතුර ගිහි लगी गीහි लगी लगीී लगीලා ඒ ම්ි පස पिर ලද ऐसा මේක රंदව ගන්න අवस्ථकල වෙන ද वो තමායි पिरला तीने මේ रि ब ब द त ල හबේ දී अීම තලු කිරීමත් ्या देख සිද සැබරීමමද අදීමම අල්ල රීමත් ය දෙදමසිදේ. අප දැකල න හ ල මි සැබ ීමේද ල්ල රග ම හ ක ල ර ප්‍රකාශය ස අපි පස්ස විසක් සසාකච්චාකර අපේ හරි ම දැගේකේ ම මේ සාමනය හමදාම කරන දෙයක්තමම මමදානම මේක අන්තිප ප්‍රශ්ටක් ඒකරත්ම බිනාඩි දහයයක් ප විතරගොල්ලන්නට දෙන්න. හ හත වසරද අපිට මේ කතා කරන තියන delante ද න පද් තිය ක න පද්ධතිය අප දැනගන්නව කාරणාව හි පයක් තියන ම ප්‍රශ් තිකම සාකා කර හිල්ල ද මේ ය පල ේ බරගේ අපි හ පස පශන මේ ्यක සාකචා කර හිला මේ අදාල කාරණාවික ඔගලට පතක් කරන්න ැ තට පහත දක්වේ ය හි පයක්ෂයිද මනිස් සිර පද්ධ යක දැ මේ අපි අදන්න හා जी පදතියෙලා यह රූපේ දක්වා ඇති පද්ධයට අ හතරපේ දක්වා ඇතේ කුම පද්ධතිතඇයි තවයවද මෙත අයගේ පයක් තින්නේ අපවා ලකක තින අක්ේ ශලද මේක නිවැරදි උත්තරය ආහාර ජීරණ පද්ධතිය ආගන පදධතිය කියන නි උත්තර. ඉටව සැපටික ඒ ඩ යන කොටස් නම් කරන්න කියලා මෙතනින් ඒ කියන කොටසතියන මෙතින් කියන කොටස තියන මේක සීගන කොටස න මෙ කියන කොටස ති ඒල් ලට දති ො ඒ කියලා ගැන අල දන්නවා අප ගාන් මොකයෙන් ගන්න ආහාර අපේම මේ ග්‍රානිිකාක කට ත්ති සිකාලගේ ග්‍රසිිකා වුකරන් ගියයට පසේ අප ජවිකාව හහා ගීල්ල යනවා අන්න සෝතය කියනෙකට මේ තිඒ කියල කියනෙන්න ෝතය කියෙනෙකට ඒයන්න සෝතය තමයි නිවැැදිී උත්තරයවෙන්. B කියල කියන්නේ ආහාර තාවකාලිකවපේශරීදේ ගබඩා කරල තිය තැස්තිනවා එකට අපි කියන්නේ ආමාශය කියල මේ තුළ ආහාර තාවකාලිකව ගබඩා කරය කන තියගෙනින්. ඉළඟට ගත්තහම D කියල කියන්නේ D කියල කියන්නේ. දි කියල කියන්නේ කුඩා ඩවල කුඩා බඩවැල කියනෙ එක සයිසක වට මේ කියන රෞන්් මේ අ අපින විශ්කම්බේ මේක අඩු නිසා තමයි කුඩා ඩවල කියල කිය හැබයික දිගෙන් වැඩ. ඉලට ගත්තහම ඩී කියල කියන්නේ මහා බඩවල කියන එක ඒ ස කුඩාන්ත්‍රය කියන්න පුුවද පුපුල කඩාන්සේ කියන්න පුළල කුඩාන්තේ මත්ම කුඩාඩවල කියක තර. ඊට පසේ දී කියල කියන්නේ මහාබඩවල මහ බඩල කියල කියනන්නේ හේතුව තමයි මේ මහතින් වැඩි දිගින් අඩුයි. මහතින් වැඩි ස තමයිපට මහහා ඩල කියල කියන්නේ හටයි. ඊර්බස ආහාරය පෑ තුනක් පමණ තාව කාලිකව ගඩාක්කර තබාගන්න ඉහිතාව කොමාවයවතුලද ආහාරය තාව කාලිකද මෙම පැය තුනක් කියල කියන්නේ අපි ගන්න ආහාර වර් ය අනුව ලෝකෝ කටක් කැවොත් හෙමන බැනවිින් බෝද්ල වගේ විවෝත්තහෙම දලටික් විවෝත්හම මෙම එක්මට අවශෝෂණය වීමක් සිදන හැබයි අපි සමබ හාරවෙල ගත්තොත්තේකට දාානිය ඇයටවර්ග ව මාශ බෝග වර් මස්වර්ග මමා ර්ග ආර ලක් ොදරගත්ොත්ේ. ඒවගේ වෙලාවල් වලදී ඇත්තටම මේක පැත්තුනක් විිර ආරය රැජතින මේ එකට කියන වියෝහ නම තමයි ආමාශය කළ කියන් මේකට කියන්න අපි ආමාශය කල පෝෂ දව්‍ය අවශෂය සඳ සුද්ධාන්තය පිහිට ඇති වියවහයන් සඳන්දැන් පෝෂ් දව අආශෝෂණය කරගන්න කියලා කියන්නේ අපි ගන්න ආහාරයේ තියෙන දේවල් ජීරණය වෙලා ඉවර වෙලා ඒවා ක්‍රමක්‍රමින් ප්‍රමක්‍රමින් ප්‍රක්ක්‍රමින් හ යනකොට මේ ශරීරය තුළට රාගැනීම සිද්ධ කගන්න ඕන් එම නැතම මේ හාර ගැනීම ප්‍රපලයක්ක් නෑ ජීරණය කරපු දේවල් අවශෝෂනය කරගන්න මේ මේක තුළ තිබෙන විශේෂිත වහයන් අපි කියන අංගුලිකාවන් කියල ත ඇගිවැනි නිරීම් යෙනට කියන අංගුලිකාවන් කියලා මේ අංගුලිකා වැනි නිෙරීම් වලින් යනකොට මේ ආහාරයේ තිබෙන පෝෂපධාර්ථ අවශෝෂයවීම සිද්ධට ට ලුෝස් ඉටස ගලක්ටෝස්. පසගත්හම ේදාම්මලක් විසරෝල් ඒවගේ දේවල්තික සම්පූර්ණයම ශෝෂණය වීමක් සිද්ධ.ට ඒක තමයි නිවැරදි පිළතුර වෙන් හූපසටහනේ දැක්වා දැක්වන පද්ධතිය හැරෙන්න්නට ිනිස් සිරු ඇති වෙන පදධති දෙක් ියන පදධති දෙකක්කහන් දෝග පතේමති න දාහර දෙකක් ේක ත්තයෙන් පදධති විදදියට අපිදන්න පද්ධති විදිර නාය පදධති කියෙ ක පිට ගන්න පුළුව ර පස ත්ය යි සා පද්ධති කෙ කිටගන්න පුළුව නයි පද්තියේ යි යි පදධතිය කියෙන ඒ දෙකම අපිට ගන්න පුළුව මේ පද්ධතිීවිදිිය. ඒදකින් ස පද ෝසන පදධති ගන්න පුළුව. බහිසා පදධතිය කන්න පුළුවන් ්‍රජනක පදධතිය ගන්න පුුව තවයිටමතර වෙනත්ම හරි පද්තිය ී පදධීදළ අදත්ති පදධතිය පුළුව රෘද්දිර පද්ධතියකෙල ිය ැහි ලියන රදධ සසාරන පදධතිය කෙල් අ රදර පද කිය රුද සසාන පදති කියන රදර ගන් කරීම හරේ. අපිි ක කියම්බරන්න ික මතක් වෙන්නන එක සුවසන පද්ධතිය හරි ප්‍රජනක පදධතිය හරි ස්නායු පද්ධතිය හරි මහිස්්‍ය විද විය අඩං උපද්ධතිය හරි මේ දු සංසාන පද්ධතිය හරි පේෂි පද්ධතිය හරි අස්තිපද්ධති හරි ඒටක ඔක්කොම නිවැලදි උත්තුරදිදර බාගන්න. ඉළගර හනුව ශාකදේහයේ ගොඩනගී ති පද්ධති පද්ධතියක් නම් කර ඒට අයත් අව්‍යාවයක් ලියන් ශාකදේහය ගොඩනැගී ති පද්ධතියක් නම් කර ඒට අයත් අවයාවයක් ලියන් රි අක්මල් මොකක්ද මේකට කියන උත්තරේ ප්‍රරෝහ පද්ධතිව ඇවේ පත්ේ යික් හොඳට හගන් ශාකයේ තියෙනම ප්‍රධාන පද්ධති දෙක් ශාකයක් තුළ ප්‍රධාන පද්ධති දෙකක් තියනවා එකකට අපි කියන්නේ එලියෙන් තියන එක ඒකට අපි කියන පරෝහ පද්ධතිය කියලා ල්හයින් ොවයි අට යෙනෙට අපි කියන්නේ මුල් පද්ධ තිය කියල තුර කොටස් දෙකක් තියෙනවා එකක් තමයි පරෝහ පද්ධතිය සහ මුල් පද්ධතිය කෙනෙක්. පරෝහ පද්ධතියෙත් කියලා කිව්ව හම කන්දේ තියෙන ඕනම එකක් ලියන්න පුළුවන් කන්ද පාත්‍ර මල් අග්‍රස්ථාංකුරය ඉටරසිගත්තහම මේ පුෂ්ප ඒ ඕනයක් පරෝහ පද්දිතිරගන්න පුළුව. ඒවා ඔක්කොමයාලගේ අවය විදිර අපි සලකන්න පුළුවන්. පොළොවයි අයට තියන අපි කියනවා ඒකට මුල් පදධ තිය ගත් හම මේට බදු මුල්ලගන්න පුළුවන් තන්තු මුල් ගන්න පුළුවන් හරි පර්ශමයක මුල් ගන්න පුළුවන් මේකන ඕනෑම මුලක් ඒකට අපිට ගන්න පුළුවන් පැහැදිද යිට් ඒ ප්‍රශ්නය අපි එතරින් සාකච්ඡා කර එනම් අද අපි අද ඇති අපි සාකච්චා කර පලන ප්‍රශ්න විශක් සාකච්චා කර ඊට පස්සේ රජාන ප්‍රශ්නයකක් සාකච්චා කර මේ ප්‍රශනපත්තය සම්පූර්ම කගලටන් අරම අරහැද වගේ මොකදද මේ. ඒන අද දවස්සට මතිර මං වසන කරන හල හැමෝටම සඔබ දවසක් කියල පාත්න කන. වගේම ශේෂෙන් දෙයක් කියන්න වන මෙතින මගේ චැනල්ලක මේක අනිවවාරම සබස්කරයිබ් කරන්න යාල ගොලන් යාලන්ට ශය කරන්න ර යකර ව ස් ප ්න එක ොලගේ විත තිර ට දිය වේ tata ක්‍ර එක ල තින ක ු පස ප බග ෝක මගේ පන් විස්ත රතුත් ක තින ක්කම කොළ නංගි මන් යි න රෂයාකර කොට රන්න .